ගීපද රචකෙක් තම අපූරු ජීවන අත්දැකීම් ගීපදවැල් අතර ගෙත්තම් කරද්දී ප්‍රතිභාපූර්ණ සංගීතඥයෙක් තම පරිකල්පනය උදා ගනිමින් ඒට සුඳුරු තනු රටා මවනවා. එයට සුභාවිත කටහඬකින් සුගායනයක් ඉදිරිපත් කළහම ඒ කෙතරම් අපූරුද. ඉතින් එවැනි ගීත අප අතර කොතෙකුත් තියෙනවා. සමාජයේ ජීවත් වන විවිධ සංගීත ලෝලීන් ඒ විවිධ පැතිකඩ ඔස්සේ අර්ථකථනය කරන්නට පෙළඹෙනවා. ඉතින් අද දවසේ අසිනි වැසි තුලින් එවැනි සුගායනයක් විඳින්නට එහි යථාර්ථය හා ඒකාත්මික වන්නට ඔබට ආරාධනා කරනවා. අසිනි වර්ෂා සොඳුරු සෞන්දර්ය චාරිකාවේ අද දවසේ අප සමග ඒ සොඳුරු ගමනට අත්වැල් බැඳ ගනිමින් සොඳුරු කතා බහක යෙදෙන්නට නම කියන්නට අවසරයි අපේ හාමුදුරුවනේ කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ ආචාර්ය කපුකොටුවේ ශාන්තසිරි අපේ හාමුදුරුවන්ට මා ගෞරවපූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ, අපේ දරුවෝ විශේෂයෙන්ම පාසල් දරුවෝ විවිධ චාරිකාවල රැඟෙන යනවා. විශේෂයෙන්ම මං හිතන්නේ අපි අනුරාධපුරයේ වගේ ප්‍රදේශවලට දරුවෝ එක්කරගෙන යන අවස්ථා බොහෝ විට තියෙනවා. ඉතින් එවැනි වන්දනා ගමන්වල මා බොහෝ විට දැකලා තියෙනවා විවිධ නාම පුවරුවල සඳහන් වෙනවා මේ වර්ෂයේදී මේ රජතුමා විසින් කරවන ලදි කියලා. ඇත්තටම අපේ හාමුදුරුවනේ, එහිම ඒ රජතුමාමද එය ඉදිකලේ කියන පැනේ අපිට පැන නගිනවා නේද? ගොඩනැගිල්ලක් ගත්තට පස්සේ ගොඩනැගිල්ලේ පාදම පිටට පේන්න තියෙන අවස්ථාව ඇත්තටම අඩුයි. ඒ වගේ තමයි ගොඩනැගිල්ල හැදුවට පස්සේ ඒකේ ඉඳගෙන වැඩ කරන මිනිස්සු තමයි ගොඩක් වෙලාවට පේන්නේ. ඉතින් ඒ වගේ මේ වෙනුවෙන් අප්‍රමාණව කැපවෙච්ච පිරිසක් ඉන්න, ඔවුන්ගේ නම් සඳහන් කරන්නට අවස්ථාවක් ලැබිලා නැතුවද නැත්තම් කාලය විසින්ම ඒ දේවල් යටපත් වෙලා අර ඒකේ මෙහෙයුම්කරුවාගේ නම විතරක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕක තමයි ලෝකයේ තියෙන සෑම සියලු දෙයකම පොදු ලක්ෂණේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් අපේ හාමුදුරුවනේ ඒ සඳහා අනුග්‍රහය දැක්වූ පුද්ගලයාගේ නම තමයි බොහෝ විට සඳහන් වෙන්නේ. ඔව්, ඒක තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. අර වෙනුවෙන් දරදිය ඇදපු, වෙහෙස වෙච්ච, මහන්සි වෙච්ච මිනිස්සුන්ගේ නම් බොහෝ වෙලාවට කාලයත් එක්ක යටපත් වෙලා යනවා. මිනිස්යාගේ සිත්වලිනුත් ඒ දේවල් අමතක වෙලා යනවා. ඒක තමයි සාමාන්‍යයෙන් පවතින ස්වභාවය. අපි දන්නේ මේ අහවල් රජුරුව විතරයි කළා කියලා. නමුත් රජුට සහාය වෙච්ච තව දහස් සංඛ්‍යාත පිරිසක් හිටියාය කියන එක අමතක වෙලා යනවා. රළු පරළු බොරළු කැට සියුම්ව කැටයම් කරමින් ගල් පර අතර සියුම් කැටයම් බවමින් ලොව සුවිශාල නිර්මාණයන් කරපු ඒ විශේෂ ගල් වඩුවන් පිළිබඳව ලියවුණු කතා බහක් තමයි අද දවසේ අපේ කතිකාවතට යොමු වෙන්නේ. ඉතින් මේ ගීතය විශේෂයෙන්ම නෙළූ පිළිමවලට වන්දනා කරන, එහෙත් පිළිම නෙළුවන් පිළිබඳව මතකෙන් ඈත්තු ඔබ වෙනුවෙන්ම ලියවුණු ගීතයක්. මෙහි ගීපද රචනය රජීව් වසන්ත වෙල්ගම, ගීතනු නිර්මාණය දර්ශන රුවන් දිසානායක, මෙහි සුගායනය සුනිල් එදිරිසිංහයන් විසින්. අද දවසේ අප සමග අත්වැල් බැඳගන්නා අපේ විද්‍යාලයේ අංජලි කාවින්ද්‍යා ශිෂ්‍යාව සමග නිත්මි පබෝදා අද දවසේ සුගායනය කරාවි.
තරම් සියු මැලිද කළුගල් හිතන්නටවත් බැරි නිසා මම ගියා උකන බුදුන්ටත් දැස් දුන්න නිසා සොයා බොහෝ වෙලාවට මිනිස්සු ගැන වැඩ කරන මිනිස්සු ගැන මිනිස්සු කතා කරනවා අඩුයි ගොඩක් වෙලාවට ඒ වැඩේට මුල් වෙච්ච එහෙම නැත්නම් ඒ වැඩේ දරදි ඇදපු බර ඇදපු මිනිස්සු ගැන ගොඩාක් මිනිස්සුන්ට අමතක වෙනවා ඉතින් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තරම් සියු මැලිද කියන ගීතයේ හරහා වර්තමාන ගුරුවරයා පිළිබඳව වර්තමාන ගුරුවරයා පිළිබඳව කතා කිරීමේදී අපිට බොහෝ දේ තියෙනවා බොහෝ දිනාට අමතක වෙච්ච ගුරුවරු පිළිබඳව අපි හාමුදුරුවන්ගෙන් අහලා දැනගන්න පුළුවන් කියලා මං හිතනවා මේ පිළිබඳව සද්බි සංඝං කතම්පි පුණ්‍යේනහි භවති මේ සඳහන් කරන්නේ උත්තර රාමචරිතයේදී බවභූති කියන කවිවරයා සඳහන් කරනවා සත්පුරුෂයන්ගේ සමාගම කියන එක සිද්ධ වෙන්නේ පින් මහිමෙන් කියලා. ඉතින් ගුරුවරු ලැබෙන්නත් ලෝකේ ඉන්න දරුවෝ පින් කරපු පිරිසක් බවට පත් වෙන්න ඕන. මොකද හේතුව දරුවා නිවැරදි මාර්ගයට යැවීමේ පළවෙනි පියවර තමයි දෙමව්පියෝ. ඒකේ දෙවනි ස්ථානය හමු වෙන්නේ ගුරුවරුන්ට. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තිනවා ආචාර්යාච දක්ෂිනා ගුරුවරු කියලා කියන්නේ දකුණු දිශාව කියලා. පෙරදිග රටවල් වල ජීවත් වෙන අපි සෑම සියලු දෙනාම දකුණු අත ඉදිරියට තියාගෙන තමයි සියලුම කටයුතු සිද්ධ කරන්නට යෙදෙන්නේ. අපි ගමනක් යනකොට පෙරට තියෙන පය දකුණු පය. ඒ වගේම ජීවත් වෙන බහුතරය දකුණු අත හුරු අය. ඒතකොට දකුණු අතින් තමයි අපි ගොඩක් හොඳ දේවල් සිද්ධ කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරු ගුරුවරයාව දකුණු දිශාවට ආරෝපණය කරලා දක්වලා තියෙනවා. මේ තමයි බුදුහාමුදුරු ගුරුවරයා දැකපු හැටි. ඒ වගේම ගුරුවරයාගේ බුද්ධිය කියන එක අතිශයම විශිෂ්ට දෙයක් හැටියටත් පැරණි පඬිවරු සඳහන් කරලා තිනවා ගුරු බුද්ධිර් විශේෂතා කියලා. අවුකෙන බුදු පිළිම වහන්සේට දැස්තුන් ඒ ගල් වඩුවාව සොයා යන මේ ගමනේදී අපිට කලාවැවත් හමු වුණා. ඒ කලාවැව තුල මා දෙටු දුටුවේ ජීවිතයේ යථාර්ථය. සංසාරය තුල ඇතිවීම නැතිවීම බිඳවැටීම මේ සියල්ල අපට උරුමයි. මම හිතන්නේ කලාවැව නිර්මාණයේ තුල අපිට ඒ පසක් වෙනවා. කලාවැවේ දිය රැලි පිළිබඳව මේ සොඳුරු කතිකාවතේ එදෙන මොහොතේ අපි ඒ ගැනත් අහලා තව දුරටත් කතා කරමු. කලාවැව ළඟ ඉලුක් හේවනක මැටි පිලක පැදුරක් දුම් පිරිමදෙමින් බලයි යහු මරණ ඉපදෙන රළ දිහා මරණ ඉපදෙන රළ දිහා කලා වැව ළඟ ඉලුක් හෙවණක මැටි පිලක පැදුරක් කියලා රිදුම් පිරිමදෙමින් බලයි යහු මරණ ඉපදෙන රළ දිහා ඇතරම හම්දුරනේ අපි මේ ගීතේ දැන් මේ කොටස අහනකොට මට හිතෙන දෙයක් මම මේ කියන්නේ මේ අද කාලේ ඉන්න ගුරුවරු බොහෝමයක් අතරින් අතලොස්සක් පිළිබඳව තමයි මේ ගීතේ මට හිතෙන්නේ මෙන්න මේ කොටසේ කතා කරන්නේ. ඒ කියන්නේ බොහෝ දෙනා දැන් මුදල් පසුපස යන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ මුදල් පසුපස යන්න පුරුදු වෙච්ච අය අතරේ ඉන්නවා තමන්ගේ කියලා කිසිම දෙයක් උපයා නොගත්ත ඒ වගේම බොහෝ දේවල් තමන්ගේ කර නොගත් අනුන් වෙනුවෙන් ඒව පරිත්‍යාග කරපු තමන්ගේ දැනුම සහ කාලය ශ්‍රමය මේ ආදී සියල්ල කැප කරපු ගුරුවරු අපිට දකින්න හම්බ වෙනවා. එහෙම නේද හම්දුරනේ? ඒ කතාව වර්තමාන කාලය තුලදී ඉතාමත්ම ගැළපෙන කතාවක්
කියන එක මාත් අනුමත කරන්න කැමතියි. මොකද හේතුව තමයි ගුරු වෘත්තියක් නෙමෙයි ගුරු සේවයක්. එතකොට ගුරු සේවය සඳහා වැටුපක් ගෙවීම ගුරුවරයාට කරන ගෞරවයක්. එතකොට ඒ ගෞරවයට ගැළපෙන ආකාරයට මේ ඉන්න අර සඳහන් කළා වගේ 14ක් පිරිස තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය මේ සියල්ලම දරුව වෙනුවෙන් කැප කරනවා. ඒ කැප කරලා අවසානයේදී කිසි අපේක්ෂාවක් නැහැ. එකම අපේක්ෂාව මොකක්ද? මේ දරුවෝ සියලු දෙනාම හොඳ තැන්වලට යනකම් බලන් ඉඳලා සතුටු වීම විතරයි ගුරුවරයාගේ හොඳ ගුරුවරයාගේ පරම අපේක්ෂාව බවට පත් වෙන්නේ. කලුගලට පණ පොවන ශිල්පියා වගේ කිසිම හැකියාවක් නැතුව මේ ස්ථානයට පැමිණෙන කෙනාව රටට ලෝකයට සමාජයට වැඩදායි වෙන ආකාරයට පරිවර්තනය කරලා ඒ දිහා බලලා බොහොම නිරාමිස සතුටක් භුක්ති විඳින කෙනා තමයි මේ ගුරුවරයා කියලා කියන්නේ. සතුට කැපකිරීම ගැන කතා කරන මේ කතිකාවතේදී මට හිතෙනවා සතුට සහ කැපකිරීම කියන එක පුද්ගල බද්දයි කියලා. මොකද කියනවනම් අවකන බුදු පිළිමේ තැනු ඒ ගල්වඩුවත් ඒ වගේම සොඳුරු කලා කිත අස්වද්දපු කලා වැව තැනු ඒ නිර්මාණ ශිල්පියත් ඒ දිදිනා ගැනම හිතුවම ඒ දිදිනාගේ ජීවිතයේ ඇතුළාන්තය ගැන හිතුවොත් ඇත්තටම ඊට වඩා ලොකු කැපකිරීම ඒ තුල කරලා තියෙනවා. ඔහු ලැබපු සතුටක් තිබේ නම් ඒ ආත්ම තෘප්තිය පමණයි. ඉතින් ඒ වගේ කැපකිරීම් කරන අනිකුත් මිනිසුන් කෙතරම් අපේ සමාජයේ ඉන්නවද? මවක්, පියෙක්, ගුරුවරයෙක් එහෙමත් නැත්තම් නෑ හිතමිතේ හිතු මිතුරන් මේ සියලු දෙනාම අපි වෙනුවෙන් කරන කැපකිරීම් මං හිතන්නේ පෙරලා යමක් බලාපොරොත්තු වෙන්නේ නොවේ ඒ සියලු දේ කරන්නේ. බලාපොරොත්තු වෙන එකම දේ ආත්ම තෘප්තිය පමණයි. ඉතින් ඔබට එසේ සතුටු වන්නට පුළුවන් නම් ඔබ සැබෑම මිනිසෙක්. ඉතින් ඒ වගේ කතාවක් පිළිබඳව තවදුරටත් කතා කරන්නට ඒ ඉසුරු මුනි පෙම්යුවල තැනු ඒ නිර්මාණ ශිල්පියා ගැන කතා කරන්නට මේ සුඳුරු අවස්ථාව. ඉසුරු මුනියේ නුපතනු පෙම්බරිය කොතනද කියා මාසු පිට හිනේ හුනා තවම තනිකට හාමුදුරුවනේ මම අහපු එක්තරා ගීතයක තියෙනවා හිරුට අයිති බව හිරු පවසනවා සඳුට අයිති බව සඳු පවසනවා මලට අයිති බව මල පවසනවා නුඹ කාටද හිමි නෙළුම් මලේ දිවයිනේ ප්‍රථමයා බිහි කරපු එක බෙදා ගන්න බැරුව කතා කරන අවධියක මේ වගේ මලකට අයිතිවාසිකම් කියන මේ වගේ ගෝලයන් තනපු අයිතිකාරයොන්ට අරගල කරන අවධියක අපිට මේ ගීතයේ කතා කරන කලාකරුවා එහෙම නැත්නම් අපි අද දවසේ කතා කරන මේක මේ කාරණයට අදාළ ගුරුවරයා පිළිබඳව අපිට වෙනස් විදිහකට හිතන්න වෙනව නේද? ඒත් එක්කම හාමුදුරනේ මං කියවපු තවත් කවියක් තිබුණා පුවක් කොට සහ තොරම් පිළිබඳව. තොරණේ තියෙන අලංකාර විදුලි බිබුළු ගැන කතා කරනවා අපි. තොරණේ කතන්දරය පිළිබඳව කතා කරනවා. නමුත් තොරණට අලංකාරයක් දීපු තොරණට හයියක් වෙච්ච පුවක් කොට ගැන කතා කරන්නේ නැහැ. අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා කරොත් හාමුදුරනේ. මේ මාතෘකාවත් මේ කියන කොටසත් අද වෙනකොට කාලෝචිත මාතෘකාවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක තමයි අර මතක් කරපු පළවෙනි අපි දාගන්න බැරුව බොහෝ සෙයින්
හැම කෙනාම ඒ ජයග්‍රහණේ හිමි තනි හිමිකාරයා තමා බවට පත් වෙන්න උත්සාහ කරනවා. ඒතර සදාචාරාත්මකව කල්පනා කරලා බැලුවොතින් මේකේ මූලික අයිතිවාසිකම තියෙන්නේ අංක 1 දෙමව්පියන්ට. ඊට පස්සේ ඉස්කෝලේ පාසලේ එවැගේම පෙර පාසලේ මේ සියලු දෙනාම මේක කැපකරුවෝ නෙමෙයිද කියලා අපි චුට්ටක් කල්පනා කරලා බලන්න ඕන සදාචාරාත්මකව. එක වසරෙන් හදලා දෙක වසරට බාර දෙනවා. මේ විදිහට පන්ති පිළිවෙලින් ඉහළට හදලා බාර දින්නට පස්සේ අර ගොඩනැගිල්ලක පඩිපෙළ පියගැට පෙළ වගේ මේ සෑම සියලු දෙනාම මේකේ කොටස්කාරයෝ. තනි පුද්ගලයෙකුට මේකේ අයිතිවාසිකම් කීමේ සදාචාරාත්මක අයිතියක් ගුරුවරෙක් වශයෙන් ලබා ගන්න උත්සාහ කරනවා කියන එක විනය විරෝධී, කාල විරෝධී, ඒ වගේම දේශ විරෝධී සහ සදාචාර විරෝධී කියලා මතක් කරන්න ඕන. ඒ වගේම තමයි ඉසුරුමුණියේ පෙම්වල නිර්මාණය කරලා ලෝකයටම ආදරය ලබා දීලා ආදරය පිළිබඳ පාඩම උගන්නලා මේ කලාකරුවා තනියෙන් ජීවත් වෙනවා. මෙහෙම නේද ගුරුවරුත්? ජයග්‍රහණයේ පාඩම සියලුම දෙනාට ශිෂ්‍යයන්ට විශේෂයෙන් උගන්නලා අවසානයේදී තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙච්ච දේ ශිෂ්‍යයන්ගේ දියුණුව විතරයි. හැබැයි ජීවිතේ ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ සමහර ලාවට ලබාගත් ඵලයක් බොහෝ වෙලාවට දකින්නේ නැහැ. අනේ සත්පුරුෂ ගුරුවරු තමයි ඒ වගේ ඉන්න අතලොස්ස තමයි මේ පළමුවෙන්නාගේ නියම හිමිකාරයෝ බවට පත් වෙන්නේ. මේ පිළිබඳව කිසිදු ਵਿਚාරයක් නැහැ කියලා තමයි මම කල්පනා කරන්නේ. ලෝ බිහි වුණු විශිෂ්ටතම නිර්මාණවල ගෞරවනීය බව, වන්දනීය බව, විශිෂ්ටත්වයේ පිළිබඳව කතා බහ කරද්දී මට හිතෙනවා කලාව කියන්නේ සත්‍ය හා මිත්‍යාව අතර දෝලණය වන්නක් කියලා. ඉතින් මොහොතක් සිතන්න. ඔබට ආයනු ආයනු ලියන්න කියවන්න කියා දුන් ඉස්පිලි පාපිලි එකිනෙක ගලපමින් වචනින් වචනය තනන්නට උගන්නපු අපේ කාලේ දිසාපාමුක් ඇදුරුතුමන් ගැන කතා කරන මෙවන් අවස්ථාවක ඔබට හැකිනම් ඔබව තනන්නට, ඔබට ලෝකය දිනන්නට ඇවසි මග කියා දුන් ඒ ආදරණීය ගුරුවරුන් නමට, ඒ ආදරණීය සෙනෙහිබර දෙමව්පියන් පිළිබඳව ඔබ වටා ඔබට ශක්තිය වුණු කැප කළ සියලු දෙනාව මොහොතකට හෝ සිහිපත් කරන්නට ඔබ සැබෑම ගුණ යහපත් දරුවෙක්. මම හිතන්නේ එවැනි ගුණ යහපත් දරුවන් තනන පින් බිමක සිටයි අපේ හාමුදුරුවනේ අද දවසේ අපි කතා බහට මේ මාතෘකාව තෝරා ගත්තේ. ඔබ වහන්සේට මා පාද නමස්කාර කොට මාගේ ප්‍රණාමය පිරිනමනවා අද දවසේ අපේ සොඳුරු කතා බහ සමග සහ සම්බන්ධ වීම ගැන. ඉතින් තවත් දවසක අසිනි වැසි වසීවි. ඒ අසිනි වැස්සේ සමග එහි සිසිලස විඳින්නට පැතුම් පොදි බඳිමින් අවසරයි අදට සමුගෙන යන්නට.